සුබ මධ්‍යහනක් ඔබ දේවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත පාර්ලිමේන්තුව නොසන්සුන් හිට පෙරවරු 10 දක්වා අකල් තැබේ මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීට මුදල් සැපීම වැළැක්වීමට නව වැඩපිළිවෙලක් අංගුරංකිත නායාමින් වික්ටෝරියාවට මඩ තට්ටුවක් දෙවෙනිට සංචාරක පැමිණීම ඉහළයයි කැලිෆෝනියාවේ ලැබුගිනි පාලනය තවත් කල්යන ලකුණු පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයේට ඊයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ මගින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා ඒ අනුව ඊට පෙර ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නොවැම්බර් මාස 14 වෙනිදා එනම් අද දින කැඳවීමට නිකුත් කළ ගැසට් නිවේදනය පළාත්මක වුණා ඒ අනුව අද දින පාර්ලිමේන්තුව රැස් කිරීමට කතානායකවරයා පියවර ගත්තා අද දින පාර්ලිමේන්තුවේ තොරතුරු දැන ගැනීම සඳහා දැන් අපි සම්බන්ධ කර ගන්නවා එහි සිටින අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර ආයි බණ්ඩාරුෂ්ක අද උදෑසන 8:30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායකයින්ගේ රැස්වීම ආරම්භ වුණා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අග්‍රාමාත්‍ය ආසනයේ හිමි අසන පාර්ලිමේන්තුව තුල වෙන් කිරීමට පක්ෂ නායකයින් සහ කතානායකවරයා එකඟත්වයේ පළ කළා අනතුරුව පාර්ලිමේන්තුව අද උදෑසන 10ට ආරම්භ වුණා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අග්‍රාමාත්‍ය ආසනයේ පනවා තිබුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් සුමන්දිරන් මහතා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටව පාර්ලිමේන්තුව ඉදිරියට කරගෙන යාමට යෝජනා කළා එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ස්ථිර කළා ඉන් අනතුරුව කතානායකවරයා සභාවේ මතය විමසා සිටි ස්ථාවර නියෝග අත්හිටව පාර්ලිමේන්තු ඉදිරියට කරගෙන යාම සම්බන්ධව ඉන් අනතුරුව නැගී සිටි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්ථාවර නියෝග ක්‍රියාත්මක වන බවත් මනිසා සභාව කල් තැබිය යුතු බවය. ඉන් අනතුරුව විපක්ෂයේ බහුතර පිරිසක් ස්ථාවර නියෝග අත්හිටවා පාර්ලිමේන්තු වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමට එකඟතාව පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට බාර දුන්නා. එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථිර කළා. එසේ වෙතත් විපක්ෂය නාමිකව ඡන්ද විමසීම සඳහා ඉල්ලීමක් කළා. එෙහිදී දැඩි ഘോഷා කිරීම මැදේ කතානායකවරයා තීරණය කළේ හඬ අනුව ඡන්ද විමසීමටය. ඉන් අනතුරුව කතානායකවරයා ආණ්ඩු පක්ෂයට බහුතරය නැති බව පවසමින් හෙට උදෑසන 10 දක්වා පාර්ලිමේන්තුවේ කටයුතු කල් තැබීමට තීරණය කළා. හෙට පෙරවරු 10 වන තෙක් පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව සභාවෙන් පිටතට පැමිණි මන්ත්‍රීවරුන් දෙස් විදෙස් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. මේ ස්වාධීන රූපවාහිනියට අදහස් දක්වන මැති ඇමතිවරුන් අද කතානායකතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් ස්ථාවර නියෝගටත් පාර්ලිමේන්තු සම්ප්‍රදායටත් පයින් ගැහුවා. ඒ කියන්නේ සම්පූර්ණ ව්‍යවස්ථා විරෝධී වැඩක් ස්ථාවර නියෝගට පටහැනි වැඩක් පාර්ලිමේන්තුව විරුද්ධ කරන දවසේ සභාව කල් තබා ඊළඟ දිනේට යා යුතුකම තියෙද්දී පාර්ලිමේන්තුවේ ගෞරවය විනාශය කතානායකතුමා කෙලෙසුවා. පාර්ලිමේන්තු විරෝධී වැඩකරන ක්‍රමයකට විරුද්ධ පක්ෂයේ කණ්ඩායමක් සමග කතානායකවරයා දැන් හිරකාරීක් වී නාඩගම් නටනවායි කියලා ප්‍රකාශ කරනවා සම්පූර්ණ නීති විරෝධී වැඩපිළිවෙලක් තමයි කතානායකතුමා හිතාමතා ඕනෑ කමින් ක්‍රියාත්මක කළේ මොකද බොහොම පැහැදිලිව න්‍යාය පත්‍රය මුද්‍රණය කරලා දීපු න්‍යාය පත්‍රයේ තියෙන කරුණු දෙකයි ජනාධිපතිතුමාගේ නියෝගය කියවීම දෙක පාර්ලිමේන්තුව කල් තැබීම ලංකාවේ ආපු කිසිම දවසක විශ්වාස භංග යෝජනාවක් මෙලෙසින් ඉදිරිපත් කරන්න ප්‍රතිපාදන නැහැ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙත් නැහැ ස්ථාවර නියෝගවලත් නැහැ සම්පූර්ණ නීති විරෝධී ආකාරයකට තමයි විශ්වාස භංග යෝජනාවක් කියලා ලියවිල්ල ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බාර දීලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉනිය ආණ්ඩුවට විරුද්ධව අරන් ආපු විශ්වාස භංග යෝජනාව තීරණාත්මක ලෙස පරාජය පත් කරා පාර්ලිමේන්තුවේ දෙකෙන් එකකට වැඩි ගණනක් අතෝසවා එම යෝජනාවට පක්ෂව ඡන්දෙ දුන්නා යම් ආණ්ඩුවකට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් සම්මත වුණොත් ස්වයංක්‍රීයව ඔටෝමැටිකලි ඒ ආණ්ඩුව විසිරී යනවා කතානායකතුමාට අතෝසවා ගන්නවද එදා නම් මොෂින් ගන්නවද එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික වෝටින් කරනවද කියලා තීරණය කරන්න පුළුවන් දැන් අද අපි මුලින්ම ස්ථාවර නියෝග අත්හිටවීම සඳහා වූ ඡන්දයක් ගත්තා ඒකෙන් අපි ජයග්‍රහණය කරා ඉන් අනුසුරුව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරා ඒ ඡන්දයට ඉදිරිපත් කළා ඒ ජයග්‍රහණය කළා ප්‍රජාන්තරවාදී විරෝධී කතානායකතුමා පක්ෂග්‍රාහී කතානායකව කියලා ලෝකෙටම පෙන්නුවා එච්චරයි වෙන මොකුත් නැහැ මේක අසාමාන්‍ය තත්වයක් මේ අසාමාන්‍ය තත්වයක අපි ඊටාම සංසුන්ව
නිවැරදිව මොකද අපි දේශපාලන නායකයෙකු හැටියට මේ දේශපාලන සදාචාරයටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගරුත්වයටත් විශාල අභියෝගයක් තියෙන වෙලාවක් මේ අවදීදී අපි ඉල්ලා සිටින්නේ නීතියට ගරු කරලා බහුතරයට හිස නමලා ඒ විදිහට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ නැවට පිහිටුවීමට උදව් වෙන්න එතුලින් ඔබතුමන්ලගේ පෞරුෂත්වයට දෙන ගරුත්වය තවත් වැඩි වේවි අපිට තියෙන අමාත්‍යංශ පිස්සු නෙමෙයි මෙවැනි විට පාර්ලිමේන්තු ඉදිරිපිටත් ඉතාමත් වුණුසුම්කාරී තත්වයක් තමයි ඇති වී තිබෙන්නේ අපි විටින් විට අපි වර්තාකරුවන් සම්බන්ධ කරගනිමින් මේ තත්වයේ සම්බන්ධයෙන් ඔබට තොරතුරු කියන්නට සූදානම්ින් ඉන්නේ අපි සඳහන් කරන්නට ඕනේ මේ පාර්ලිමේන්තු මෙවැනි විට හෙට උදෑසන 10 දක්වා තමයි කල්තබා තිබෙන්නේ කතානායකවරයාට සිදු වුණා පාර්ලිමේන්තුව කල්තබන්නට අපි සූදානම් තවත් මන්ත්‍රීවරුන් දැක්ව අදහස් වෙත දැන් යොමු වෙන්නට අපිට තියෙන අමාත්‍යංශ පිස්සු නෙමෙයි ඇත්ත සම්ම තියෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීම රනිල් වික්‍රමසිංහ මැතිතුමාවත් එහෙම නැත්නම් පුද්ගලෙක් වටේ නෙමෙයි නමුත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මිනිසුන්ගේ සටනට ශක්තියක් ලබා දෙන මේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසන ක්‍රමයක් තියෙනවා විමසන ආකාරයක් තියෙනවා සමස්ත කියාදාමේ වැරදි ඉතින් ආණ්ඩුවට විරුද්ධව මොකක් හරි ගේනවා නම් ගේන ක්‍රමයක් තියෙනවා දවස් 5ක් එක න්‍යාය පුස්තකේ තියෙන්න ඕන ඒලා ඒක ඉදිරිපත් කරන්න මම හිතන්නේ බහුතරයක් තියෙනවා නම් කලබල නොවි තියෙන නීති ප්‍රකාරව වැඩ කරන්න ඕන නෑ ඇත්තටම ඒ ඕනෑම ඒ කියන්නේ විපක්ෂයට 125ක් හරි 113ක් හරි තියෙනවා නම් එයාට ඉදිරිපත් කරනවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට තාම අපොහසත් වෙලා තියෙනවා 113ක් පෙන්නවා මෙම තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැති අමතරුන් ඉතාමත්ම හොඳින් අදහස් දක්වන අපි සූදානම් ඉතාමත්ම වගකීමෙන් ඒ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට මේ අතර පාර්ලිමේන්තු ඉදිරිපිට ඉතාමත්ම නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙන බව තමයි වාර්තාවන් එක්සත් ජාතික පෙරමුණ ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු ඒ පක්ෂවලට සහය දක්වන පාක්ෂිකින් පාර්ලිමේන්තු අසලට රැස්වී විරෝධතා දක්වන බව තමයි අපි වාර්තාකරුවන් සඳහන් කරන්නේ හඟුරංකෙත හපුවල දොඩංගොල්ල කන්දේ සිට වූ නායාම හේතුවෙන් ටොන් ගණනක මඩ තට්ටුවක් වික්ටෝරියා ජලාශයට එකතු වී තිබෙනවා. දොඩංගොල්ල කන්දෙන් පහළට ගලා හැලෙන රොන් මඩ පිඟා ඔය ඔස්සේ මා ඔය හරහා පල්ලෙමා ඔය ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයට එකතු වෙනවා. අධික බොරපැහැයෙන් යුත් ජල ධාරාවක් වික්ටෝරියා ජලාශයට එකතු වීමෙන් එම ජලය අපවිත්‍ර වෙමින් පවතිනවා. මේ අනුව පහත හේවා හැට ප්‍රදේශයට ජලය සපයන මා ඔය ජලය අපවිත්‍ර වීම නිසා එහි කටයුතු తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. තලාතු ඔය නාවික කඳවුර ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයීමට මෙබගින් බහදා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ශ්‍රී ලංකා මූල්‍යබුති ඒකකයේ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග අවබෝධතා කිවිසුමකට ලැබුණා. ඒ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ අරමුණෙන්. මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම දේශීය මෙන්ම ගෝලීය වශයෙන්ද ආර්ථිකයට එල්ල කරන්නේ විශාල තර්ජනයක්. මෙම ගිවිසුමට එළඹීමෙන් එම තත්වයන් වළක්වා ගනිමින් ඊට එරෙහිව නඩු පැවරීම සඳහා අවශ්‍ය බුද්ධිමය තොරතුරු මූල්‍ය බුද්ධි ඒකකයේ වෙත ලබා ගත හැකි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් AHK ජගත් චන්ද්‍රසිරි මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ DM රූපසිංහ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරසාමි යන මහත්වරුන් ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. ගාමිණී සෙනත් මහතා ඇතුළු හතර දිනකට එරෙහි නඩුව හෙට සිට දිනපතා විභාගයට ගැනීමට සිරිත් තිපුත්ක විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.
නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙසට නම් කර ඇති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාට හෙට අධිකරණයේ පෙනී සිටීමට සිතාසිනිකුත් කෙරුණා. නඩුවේ විත්ති පාර්ශවය ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමටයි විනිසුරු මඩුල්ල මීට පෙර නියෝග කළේ. රජයේ මුදල් රුපියල් මිලියන 500ක් අවභාවිත කිරීම විත්තිකරුවන්ට එරෙහි චෝදනාවයි. प्रवाहन हा सिविल गुआन सेवा अमात्यांशे लेखम जी एस वितानगे महता श्रीलंकन गुआन सेवे सभापति वर्या लेस पत करति बेनवा महाभांडागारे लेखम एस आर आर्टिकल महता मेम पत्वीम सिदुकर एति बवाई मुदल हा आर्थिक कटियतु अमात्यांशे निवेदनीय कराने සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවද කටයුතු කළ යුතු බව යුද අමුදාපති ලොතරන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී युद्ध हमुदा संज्ञा बलकाये हेत्ते पस्वन संवत्सरे वेनुवेन अध्ययन सम्मंत्रणयक् सह सन्निवेदन हा तोरतुरु ताक्षण प्रदर्शनयक् लबन 28 सह 29 यन दिनवलदी पवत्वीमट नियमितायि ए बंडारनायक अनुस्मरण जात्यांतर सम्मंत्रण शालावेदी साइबर अवकाशय सदातन युद्ध पेरमुन यनुवेन ए नाम करति वेनवा श्रीलंकावनि रटकट वुवद लोके अंडरटोल्ट नुदेविनि साइबर हकियावक उडनागात हकि අවස්ථාවන් ඇති කර ගැනීමට හැකියාවක් සහ ඒට මුහුණ දීමටම සිදු වෙනවා තාක්ෂණයේ දියුණුමා ගෝලනීයකරණය ගත් කල තොරතුරු හා දක්ත ප්‍රචාරණය සඳහා වන සීමාවන් ශීඝ්‍රයෙන් ඉවත් වන වර්තමානයේ සයිබර් ආරක්ෂා පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාව සතු හැකියාවන් වඩ වඩාත් ශක්තිමත් විය යුතු බව මා යුද හමුදාවති වශයෙන් තරයේ විශ්වාස කරයි හමුදාක් වශයෙන් ගත් කල සයිබර් ආරක්ෂණ පිළිවෙත් සන්නිවේදනය තොරතුරු සන්නිවේදනය විද්‍යුත් සංග්‍රාමිකා පුළුල් පරාසයන් හා සම්බන්ධව අත්වශයෙන් අපි ක්‍රියා කළ යුතුයි. තොරතුරු සන්නිවේදනය, තොරතුරු ආරක්ෂණය, තොරතුරු සතුරාගෙන් ලබා ගැනීම, ඉදිරිපක්ෂයේ තොරතුරු සතුරා අතර පත්වීම වැළැක්වීම සහ තොරතුරු තාක්ෂණය මෙන්ම සයිබර් ආරක්ෂණ අයත් යුද්ධමය හා සයිබර් ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා යුද හමුදාව තුළ මූලිකවම ක්‍රියාත්මක ලබන්නේ මේ අපගේ ශ්‍රී ලංකා සංඥා බලකාය. त्रिकुणामलय डिस्ट्रिक्ट के विहारस्थान संवर्धने सदहा रुपयाल कोटी दोलहा कंबुदलाक विन करति बिनवा त्रिकुणामलय डिस्ट्रिक्ट के विहारस्थान 150ක සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙම මුදල් වෙන් කෙරුණා. ගෝමරන් කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ විහාරස්ථාන 21ක්, සේරුවිල විහාරස්ථාන 12ක්, මොරවැව ප්‍රදේශයේ විහාරස්ථාන 17ක්, කන්තලේ විහාරස්ථාන 31ක් සඳහා මූල්‍යාධාර ලබා දීම සිදු වුණා. කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහස ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ ශ්‍රී විමල ධම්ම මල්වතු විහාර පාර්ශවයේ අනුනායක ශ්‍රී විජිත සිරිහිර යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හා දියවටන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වුණා. රජයේ සංවර්ධන වැඩපිළිවෙලේ ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ රත්නපුර ප්‍රදේශයේ ගම්මාන රසක් සංවර්ධනය කිරීමට පියවරගෙන තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහස 17ක් සංවර්ධනය කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. අඩු ආදායම්ලාභීන් සිටින යටිතල පහසුකම් අඩු ගම්මාන රසක් මේ යටතේ සංවර්ධනය කෙරෙනු ඇති. ඒ අනුව පැල්මඩුල්ල ගණේගම ප්‍රදේශයේ ක්‍රියාත්මක ග්‍රාම ශක්ති වැඩසටහන පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ස්වයන් රැකියා අවස්ථා ඇති කිරීම, මූල්‍යාධාර ලබා දීම, මාර්ග සංවර්ධනය ඇතුළු ව්‍යාපෘති යෝජනා රසක් ප්‍රදේශවාසීන්ගෙන් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. ඒ අනුව ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 350ක් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතුමා කටයුතු කළා. අපිට ඉතාමත්ම සතුටුදායක දවසක් තමයි අද. ඒ මොකද කියනවා නම් අපේ ගණේගම වසමට අපේ අතිගරු ජනාධිපතිතුමන් මින් ඉස්සෙල්ලා ඇවිල්ලා ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ අපි කරගෙන යන සුවෙන් රැකියාවල් වැඩි දියුණු කර ගැනීම සඳහා බති කර්මාන්තය දියුණු කර ගන්න අවස්ථාව පිල්ලා හිටියා. ඇත්තටම මේ මල්පැල ගැනීමක් වශයෙන් මේ වෙනකොට අපි එම කර්මාන්තය දින 10ක පුහුණුව කරගෙන යනවා. අපේ අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පය යටතේ අපිව ගණේගම වසම ඉතාමත්ම වාසනාවන්තයි. ඇත්තරම තිකරු ජනාධිපතිතුමාගේ මේ සංකල්පය යටතේ අපේ ගමට විශාල සංවර්ධනයක් වෙලා තියෙනවා. ඉතින් එතුමාට ඇත්තම අවංක ආදර ස්තුතියම් පුද කරන්න ඕනි. මේ වගේ විශාල වැඩ කොටසක් ගමට කරන්න එතුමාගේ ශක්තියෙන් අපිට හැකියාව ලැබිලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මම ඉතා දුෂ්කර තැනක ඉන්නේ. මට මේ පාර හම්බුණා. මට ඇත්තරම ජනාධිපතිතුමාට මම ඉතාම ගෞරවයෙන් මම පින් දෙනවා මට මේ පාර හම්බුණාට. දැන් කෙටි විරාමයක්. නැවතත් දේශීය පුවත් ශ්‍රීලංකාවේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති බව රාජ්‍ය නොවන සංවිධාන පවා ජාත්‍යන්තරය තුළ අසත්‍ය ප්‍රචාරගෙන ගියද සංචාරකින්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බව එම ක්ෂේත්‍රයේ නියැලෙන්නන් පෙන්වා දෙනවා.
රටි පවතින දේශපාලන තත්ත්වයේ හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ කඩාවැටීමට ලක්වැති බවට බොහෝ පිරිස් විවිධ මත පළ කරනවා. එහෙත් සංචාරකයන් මෙරටට පැමිණීම සීක්‍රේ නිහල ගොස් තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් පවසන්නේ ඔවුන්ට කිසිදු ගැටලුවකින් තොරව සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු සිදු කිරීමට හැකි වී ඇති බවයි. පසුගිය වසරවලට සාපේක්ෂව මෙම මාස කිහිපේ සංචාරකයන්ගේ පැමිණීම ඉතා හොඳ මට්ටමක පවතින බව ඔවුන් පෙන්වා දෙනවා. ජර්මනිය, රුසියාව, එංගලන්තය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක සංචාරකයන් මේ දිනවල වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන් පෙන්වා දෙන්නේ. අත්තරම සංචාර ව්‍යාපාරයේ තිබුණ වසර 3 මාර්ට වැඩිය ප්‍රබෝධමත් මිනිස්සුන්ගේ හිත ප්‍රබෝධමත් ව්‍යාපාරයේ දියුණුවක් තියෙනවා. ඇත්තටම හොඳ කලක් යයි කියලා අපිට ව්‍යාපාරික වශයෙන් කියන්න පුළුවන්. ශ්‍රී ලංකාව සුන්දර රටක්. මේ රටේ නැරඹීමට බොහෝ ස්ථාන තිබෙනවා. මිනිස්සුත් හරිම හොඳයි. අපි දැන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා බොහෝ ස්ථාන නරඹන්න ගියා. ඒත් අපිට කිසිදු ගැටලුවක් නැතුව අපේ කටයුතු සිද්ධ කරගන්න පුළුවන් වුණා. අපි අනෙක් රටවල සංචාරකයන්ට කියන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන්න. මේ රට තුල කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ලක්කඩ ගුවන්විදුලියේ ප්‍රචාරය වෙන ටාසන් බාප්පා වැඩසටහනේ අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබා දී ජයග්‍රහණ ලැබුවන්ට ත්‍යාග පිරිනැමුණා. त्याग लबागेनी में उत्सवीय आईटीएन परिश्रेदी सिद्ध करुना संदुदासीटे सेनसुरादा दक्वा पस्सुरु हतरे सिटे पस्सुरु हाय दक्वा लखाड़ ओसे टासन बाप्पा वेडसटहन प्रचारे किरनवा सैम दिनकम श्रावक्यन वेनुवेन एहिदी प्रश्न यमु किरनातर ए अनुवाई जयग्राहकेन तोरा गेनेन्ने जयग्राहकेन 15 दिनकु वेत एनर्जाइजर स्मार्ट जंगम दुरकथन पिरनेमुना सॉफ्टलॉजिक आयतने अलवि कलमनाकारु एतुलु पिरिसक मिम अवस्थावते कुना දැන් පුවත් කිහිපයක් ලුහුඩින් රටට ජාතියට මුහුණ දීමට සිදුව ඇති උපත්‍රව වලින් මිදී ජාතියත් ශාසනයත් සුරක්ෂිත කිරීමේ අරමුණින් සර්වරාත්‍රික පිරිත් දේශනයක් හෝකන්තර දක්ෂිණාරාමේදී පැවැත්තුණා. විහාරාධිපති පූජ්‍ය ආචාර්ය මාදුරුවේ ධම්මිසිර ස්වාමින් වහන්සේගේ සංවිධායකත්වයෙන්ුයි මෙය පැවැත්තුණේ. පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අබේතිස්ස පූජ්‍ය මහාචාර්ය ඉදුරාගාරයේ දම්බරතන ස්වාමින් වහන්සේ ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. යුක්තිය උදෙසා වෘත්තිකයෝ සංවිධානය විද්වත් කතිකාවක් පැවැත්වුවා. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මතුල්ල ලුණුගල පීස්ස ගම්මානයේ පිහිටා ඇති සුන්දර පීස්ස තියල්ල දුටුවන්ගේ net සිත් පැහැරගන්නක්. පස්සර සිට ලුණුගල මාර්ගයේ කිලෝමීටර් 8ක පමණ දුරක් ගොස් දකුණට හැරි අතුරු මාර්ගයක් ඔස්සේ ගල්වැටි පසු කරමින් මෙම දිය ඇල්ලට ළඟා විය හැකියි. මෙය වලගම්පා රජු සමයට අයත් වූවක්. දිය ඇල්ල ආශ්‍රිතව ගෙතුණු ජනකතා රාශියක්ද පවතින බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. පීස දිය ඇල්ල ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සඳහා ලබා දෙන්නේද මහඟු පිටිවහලක්. දියැල්ල නැරඹීමට සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. විරාමෙන් අනතුරුව විදෙස් පුවත් බලාපොරොත්තු වන්න. දැන් විදෙස් පුවත්. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැබුගිනි තත්වය තරමක් දුරට පාලනය කර තිබෙනවා. උතුරු කැලිෆෝනියාවේ 30% කොටසක තත්වය පාලනය කිරීමට ගිනි නිවන අංශු සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ. ලැබුගින්නට හසු වීමෙන් අක්කර 125,000ක් පමණ විනාශ වී ඇති බව සඳහන්. තත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට මෙම මාසය තුල නොහැකි වනු ඇති බව ගිනි නිවීමේ අංශු සඳහන් කරනවා. අතුරුතන් පිරිස සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ වන විට ලැබුගිනි හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගියා. ඉතා දුර්ලභ රෝස දියමන්තියක් ජිනීවා හිදී වාර්තාගත මිලකට අලෙවි වී තිබෙනවා. එය ඇමරිකානු ඩොලර් මිලියන 50කට අලෙවි වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. පින්ක් ලෙස හඳුන්වන මෙම දියමන්තියේ බර කැරට් 19ක්. ඇමරිකා ජාතික හැරි විල්සන් මෙය මිලදීගෙන ඇති බවයි වාර්තා වන්නේ. දැන් ක්‍රීඩාපුවත්. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන සංචාරක එංගලන්ත කණ්ඩායම දිවා ආහාරයේ තරගේ නතර කරන විට කඩලු 4ක් දැවි ලකුණු 120ක් ලබාගෙන සිටිනවා. පල්ලෙකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ සුරංග ලක්මාල්.
ඒ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට රොෂෙන් සිල්වා සහ මාලින්ද පුෂ්පකුමාර එක්ව සිටිනවා. ඉංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල දෙවිගේ මුල්ලකුණු පූර්ව ලකුණු 7ක් ලෙස සටහන්ව තිබියදී එම කඩුල්ල දවාගත්තේ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල්. දෙවන කඩුල්ල මුල්ලකුණු පූර්ව ලකුණු 44ක් ලෙස සටහන්ව තිබියදී දවා ගැනීමට දිල්රුවල් පෙරේරා සමත් වුණා. ඉනිමේ තුන්වන කඩුල්ල මුල්ලකුණු පූර්ව ලකුණු 65ක් ලෙස සටහන්ව තිබියදී දෙවිගියා. එම කඩුල්ල දවාගත්තේ මාලින්ද පුෂ්පකුමාරයි. තරතීරුව දඟපන්දු යවන්නන්ට වැඩි සහයක් ලබා දෙන ආකාරය දක්නට ලැබෙනවා. තරඟයේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගිනේනේ ලක්හඬ ගුවන් විදුලියයි. අයිටෙන් දිවා ප්‍රවෘත්ති අදට අවසන්. සුබදාසක්. www.ipnnews.lk